ආයුබෝවන් ඔයාලා හැමෝටම අද අපි කිත්මිවස් YouTube channel එකකින් ගෙන අපු අලුත්ම වීඩියෝ එක තමයි ගව අභිජනනය හා ප්‍රජනනය. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. සාර්ථක කිරණ නිෂ්පාදනයක් සඳහා දෙනෙකුට තිබිය යුතු ලක්ෂණ. ශරීරයේ හැඩය ත්‍රිකෝණාකාර විය යුතුයි. හතරැස් හැඩය නසුදුසුයි. බුරුලේ පිහිටීම හොඳින් වැඩියත් නම් බුරුලේ පසුපස පෙදෙස පසුපස ගාත් දෙකට අතරින් හැකිතරම් ඉහළට යනතුරුත් ඉදිරිපස පෙදෙස හැකිතරම් ඉදිරියටත් වැඩිය තිබීම වැඩි පරිමාවක බුරුලක් වේ. කිරිශිරාව කිරිනහර හොඳින් වැඩි දඟර වී තිබීම. බුරුල්ලේ හැඩය බුරුල්ලේ යට කොටස පැතලිව හා තනපුඩු හතරද හොඳින් ඈත්ව තිබිය යුතු අතර ළඟින් පිහිටා එකිනෙකට ලෑවෙන්න පිහිටා තිබීම හොඳ නැත. තනපුඩුවල ප්‍රමාණය වර්ගයට අනුව වෙනස් වේ. ඕනෑවට වඩා ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා තනපුඩු පිහිටා තිබීම එතරම් හොඳ නැත. පස්සේ අපි කතා කරන්න බුරුලේ වයනය ගැන. හොඳ එළදෙනෙක්ගේ බුරුල මෘදු වන අතර කිරි දොවන අවස්ථාවේ විශාල වී කිරි දොවා අවසන් වූ විට හැකිලේ. නමුත් කිරි නිෂ්පාදනයේ අඩු එළදෙනෙක්ගේ බුරුල තදගතිය පෙන්වන අතර කිරි දෙවීමෙන් පසුවද එම තත්ත්වයම පවතී. සිංචනය අසාර්ථක වී ඇත්නම් දින 10ත් 21ක් දී සතා නැවත මදයට පැමිණි. එවිට නැවත වරක් සිංචනය සිදු කළ යුතුය. ගැප්ගත් දෙන මාස දෙකේදී ගබ්සාවන්ගේ දිලීර වර්ග ආගනුවේදීය සාර්ථක ගැබක් ඇත්දැයි දැන ගැනීමට සිංචනයෙන් පසු මාස දෙකේදී පශු වෛද්‍ය පරීක්ෂාවක් කළ යුතුයි. මේ රූපෙන් ඔයාලට පේන්නේ මද චක්‍රය දිස්වන ආකාරයයි. ඊට පස්සේ අපි කතා කරමු සතුන් වැඩිවිය පැමිණීම හා මද චක්‍රය ගැන. කිරි නිෂ්පාදනයේ ලාභදායි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට නම් එළදෙනෙකුගෙන් අවුරුද්දකට එක පැටියෙකු බැගින් ලබා ගත යුතුයි. එබැවින් පට්ටි දැමීම මට්ටමක පවත්වාගෙන යා යුතුවේ. ඒ සඳහා ගෑනු සතුන්ගේ ප්‍රජනක ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයක් හා දැනීමක් තිබීම අත්‍යවශ්‍යයි. ප්‍රජනන ක්‍රියාවලියේදී දෙනුන්ගේ මද චක්‍රය වැදගත් තැනක් ගන්නවා. ඊට පස්සේ එළදෙනෙක්ගේ හෝ මීගව දෙනෙක්ගේ මද චක්‍රය කියන්නේ කුමක්ද කියන එක ගැන අපි කතා කරමු. දෙනෙක් මදයට පැමිණි අවස්ථාවේදී පට්ටි ලකුණු පෙන්වන අතර පට්ටිය දැමිය හැකි එවිට පමණි. ගැබ් නොගත්තේ නම් නැවත දින 21කදී පට්ටිය පැමිණි. මේ ක්‍රියාව චක්‍රීය සිදුවන නිසා චක්‍රය නමින් හඳුන්වනවා. ඊට පස්සේ අපි කතා කරන මාතෘකාව තමයි වැස්සි පැටවෙකු පළමුවම පට්ටි දැමිය යුත්තේ කුමන වයසේදී යන එක ගැන. වැස්සි පැටවෙක් මුල්ලරට ගැබ් ගැනීම වයස මත පමණක් තීරණය කිරීම සුදුසු නැත. ශරීර බර ගැන හා බාහිර පෝෂණ මට්ටම කවරේදැයි අවධානය යොමු කළ යුතුයි. වැස්සියක් පළමුවර ගැබ්ගැන්වීමේදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ වැස්සියන්ගේ ශරීර බර සහ මාස 15 18 මේරු වයස අනුව විය යුතුයි. තවද නියමිත වයසට පැමිණියද නියමිත ශරීර බර නොමැතිනම් හෝ නියමිත ශරීර බර තිබුණද නියමිත වයස නොමැතිනම් හෝ ගැබ්ගැන්වීම සුදුසු නොවේ. පරිණත ශරීර බර සමග උපත් බරත් පළමු වරට පට්ටි ලකුණු පෙන්වන අවස්ථාවේ බරත් මුල් වරට ගැප් ගැනීම සහ පැටවා ප්‍රසූත කරන විට තිබිය යුතු බරත් පහත දැක්වේ. පරිණත ශරීර බරින් ප්‍රතිචතේ උපත් බර 107ක්ද පළමු වරට පට්ටි ලකුණු පෙන්වීමේදී තිබිය යුතු බර 160ක්ද පළමු වරට ගැප් ගැනීමේදී 175ක්ද පළමු වරට පැටව දැමීමේදී 185ක්ද බර තිබිය යුතුයි. මෙම ශරීර බර ප්‍රමාණයන් ලබා ගැනීම සඳහා පැටවාට නිසි පරිදි පෝෂණය ලබා දිය යුතුයි. එළදෙනක් මදයට පැමිණි අවස්ථාව හඳුනාගන්නේ කෙසේද කියන මාතෘකාව දැන් අපි කතා කරමු. එළදෙනක් මදයට පැමිණ විට යෝනිය පෙදෙස ඉදිමීම මෙන්ම සතාගේ හැසිරීම වෙනස්කම්ද ඇති වෙනවා. මේ වෙනස්කම් පට්ටි ගොනුන් පහසුවෙන් හඳුනා ගන්නවා. එමෙන්ම ගවයින් රැක බලා ගන්නා අයටද මෙම මද ලකුණු නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මදයට පැමිණි දෙනකගේ විශේෂිත ලක්ෂණ යෝනිය පෙදෙස ඉදමී තරමක් රත් පැහැයක් ගන්නවා. ඒ සමගම යෝනියෙන් වීදුරු පැහැති අවන්න උකුශ්‍රාවයක් වැහිරෙන්න පටන් ගන්නවා. මෙම උකුශ්‍රාවයේ සමහර විට වලිගයේ මුල කොටසේ හෝ යෝනියේ දෙපස තැවරී තිබෙන බව දැක ගන්න පුළුවන්. මේ ගව දෙනුන්ගේ මෙම උකුශ්‍රාවය යෝනිය තුල එකතු වී එක්වරම බිමට වැටෙන නිසා ඇගේ තැවරීම හෝ යෝනියෙන් එල්ලී තිබීම ප්‍රවණතාවය අඩුයි. මේ නිසා මේ ගව දෙන වැද තැබූ ස්ථානයේ බිම හොඳින් පරීක්ෂා කිරීමෙන් ඒ බව සොයා ගන්න පුළුවන්. මදයට පැමිණ දෙනුන් බොහෝ කලබලකාරී ස්වරූපයකින් හැසිරෙනවා. එවැනි සතුන් නිතරම කෑගැසීම කරනු ලබනවා. රැළේ සිටින සමහර සතුන් තනකොළ කන අතර සමහර සතුන් අවට පරිසරයේ සිදුවන දේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා.
අද ලකුණු වල ප්‍රධානම ලක්ෂණය නම් අන් සතුන් හට තම ඇගමත් නැගීමට ඉඩ දෙනවා. එළදෙනෙක් තමගේ පිට උඩට වෙනස් සතෙකු නැගීමට ඉඩ දෙන්නේ නම් පිට නැගීමට ඉඩ දෙන සතා මදයට පැමිණ ඇති බව කිව හැකිය. මද ලකුණු නැතිනම් සිටින සතා වහාම ඉවත්ව යනවා. එමෙන්ම අනික් සතුන්ගේ පිට උඩ නැගීමට උත්සාහ කරන සතුන් දිනක් හෝ දෙකක් ඇතුළතදී මදයට පැමිණීමට ඉඩ ඇත. එවැනි සතුන් අනික් සතුන්ගේ යෝනි ප්‍රදේශය නිතරම ඉව කිරීම තවත් ලක්ෂණයක්. කිරි දොවන එළදෙනෙක් නම් මද ලක්ෂණ පෙන්වන දිනවල කිරි නිෂ්පාදනය අඩුවන අතර අනුභව කරන ආහාර ප්‍රමාණයද අඩුවෙනවා. එවෙක් ප්‍රසූත කර මාස 3ක් ඇතුළත දෙන ගැබ් ගැන්වුවොත් ගැබ් කාලයේ මාස 9 හමාරක් වන නිසා පළමු පැටව් උපතේත් හරියට මාස 12 හමාරක් වන විට ඊළඟ පැටියා ලබාගත හැකි වේ. මෙම ක්‍රමය නොකඩවාම සිදු කළොත් දෙනගෙන් උපරිම පැටව් සංඛ්‍යාවකුත් වැඩි කිරි නිෂ්පාදනයකුත් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රසූතයකින් පසු දින 25ක් 30ක් පමණ වන විට මුල් වරට මදයට පැමිණි අවස්ථාවේදී සතා ගැබ් ගැන්වීම නොකළ යුතුයි. ප්‍රසූතියෙන් පසු දින 45ක් 50ක් ගත වී මදයට ආ විට දෙන ගැබ් ගැන්වීම සුදුසුයි. වසරකට පැටවකු ලබා ගැනීම ආර්ථික වශයෙන් වැදගත් වෙන්නේ ඇයි කියන මාතෘකාව යටතේ අපි දැන් කතා කරමු. වයස අවුරුදු 2 හමාරයේදී මුල්වරට ප්‍රසූතිය සිදු කරන දෙනක් වසරකට එක් පැටවකු බැගින් වසර 10ක් කාලය තුළදී පැටව 8ක් ලබා ගන්න පුළුවන්. එක් කිරිමුරයකින් කිරි ලීටර් 2000ක් ලබා ගත හැකිය. කිරි ලීටර් 16000ක් ලබා ගත හැකිය. එක් කිරි ලීටර් එකක් රුපියල් 100 බැගින් අලෙවි කරහොත් එක් කිරිමුරයකදී රුපියල් 102ක් ලැබෙනවා. එසේ නොමැතිව එක් පැටවෙක් හෝ අඩුවෙන් ප්‍රසූත කළොත් එළදෙනගේ ජීවිත කාලය තුළදී රුපියල් 102ක පාඩුවක් ගවහිමියාට දැරීමට සිදුවෙනවා. සමහර දෙනුන් මද ලකුණු නොපින්වීමේ හේතු මද ලකුණු දුර්වල වීම, මද කාලයේ කෙටිවීම, නිසි පෝෂණ තත්ත්වයක් නොලැබීම හා ගර්භාෂයේ රෝග නිසා ගර්භාෂයේ පැටියා මැරී තිබීම. ඒ වගේම මද ලකුණු හඳුනා ගැනීමට අපෝසත් වීම, ගැබ්භාවය හා ආවේණික හේතු. මද ලකුණු නියමිත පරිදි හඳුනා ගැනීමට නම් අඩුම වශයෙන් දවසට 3 වරක් මිනිත්තු 20ක් සතුන් පරීක්ෂා කළ යුතුයි. හිමිදිරි පාන්දර සහ සවස 4:00-5:00 පමණ සහ රාත්‍රී 9:00-10:00 කාලයේ සතුන් පරීක්ෂා කිරීම වඩා සුදුසුයි. කිරි දොවන අවස්ථාවේදී, සතුන් ගාල් කරන අවස්ථාවේදී හොඳින් සතුන් පරීක්ෂා කළ හැක. ඊළඟට අපි කතා කරන මාතෘකාව තමයි සමහර දෙනුන්ගේ යෝනියෙන් ලේ සමග ශ්‍රාවයක් පිටවන්නේ ඇයි කියලා. දෙකකට කලින් මදයට පැමිණීම හා රෝගී අවස්ථාවලදීය. මද ලකුණු රාශියක් ඇත සමහර වෙලාවට ඒවා හඳුනා ගැනීමට අපහසු ඇයි. ඒවට හේතු තමයි මද කාලයේ කෙටවීම, මදයට පැමිණීම බොහෝ විට රාත්‍රී කාලයේ සිදුවීම, පොළව ලිස්සෙන සුළු නම් හා සතුන්ට ඉඩමදි නම් සතුන්ගේ හැසිරීමේ වෙනස්කම් එතරම් හොඳින් දැනගැනීමට නොහැකි වෙනවා. තවද සතුන්ට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා නොලැබේ නම් මද ලකුණු පෙන්වීම දුර්වල විය හැක. ඊළඟට අපි කතා කරන්නේ මද ලකුණු හඳුනා ගැනීම එතරම් වැදගත් වන්නේ ඇයි කියලා. කිරි නිෂ්පාදනයෙන් උපරිම ලාභ ලබා ගැනීමට නම් දෙනකගේ ජීවිත කාලය තුළදී උපරිම කිරිමුල සංඛ්‍යාවක් ලබා ගත යුතුය. කිරිමුරයක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම පැටව උපතක් සිදු විය යුතුමය. මදයට පැමිණි දෙනක් නියමිත පරිදි හඳුනා නොගන්නේ නම් ඒ දෙන ගැබ් ගැන්වීම නොහැකි. එවිට ඊළඟ පැටවා ලැබෙන්නට යන කාලය දීර්ඝ වී පැටව මුර දෙකක් අතර කාලයද දික් වේ. මේ ගව පාලකයාට විශාල පාඩුවක්. පැටවා දැමීමෙන් පසු මුල් සති 3-6 දක්වා කිරි නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් වැඩෙවි උපරිම මට්ටමකට පැමිණේ. තවත් සති 5-6 පමණ උපරිම මට්ටමින් පවතින කිරි නිෂ්පාදනය නැවත ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගන්නවා. පැටවුන් දැමූ පසු දෙන නැවත ගැබ් ගැන්වුවොත් කිරි නිෂ්පාදනය අඩු නොවේ. කිරිමුරේ අවසානයේදී කිරි අඩු වීම දෙන ගැබ් ගැන්වුවත් නැතත් අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. ඊළඟට අපි කතා කරන්නේ කිරිගව පාලනයේදී ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි કૃત්‍රිම සිංචනය හා ගැබ් ගැන්වීම. දෙනක් ගැබ් ගැන්විය හැකි ක්‍රම දෙකයි. පළවෙනි එක තමයි ස්වභාවික පට්ටි දැමීම. දෙවෙනි එක තමයි કૃત්‍රිම සිංචනය. සිංචනය සඳහා හොඳම අවස්ථාව මදයට පැමිණීමෙන් පසු පැය 4-12 අතර කාලයයි. හෝ පිට නැගීමට දුන්න අවස්ථාවේ සිට පැය 8ක කාලයකට පසු. මෙම ක්‍රම දෙකේම වාසි සහ අවාසි ඇත. ස්වභාවික ක්‍රමයට දෙනුන් ගැබ් ගැන්වීම පහසුයි. එහෙත් පට්ටිගොනුන්ට ප්‍රජනක රෝග තිබේ නම් ඒවා දෙනුන්ටද බෝවන්නට ඉඩ ඇති බැවින් පට්ටිගොනුන් ලවා දෙන ගැබ් ගන්නේ නම් නිතරම පට්ටිගොනුන් පරීක්ෂා කළ යුතු අතර ලේනාචි සම්බන්ධතා ඇතිවීම වැළැක්වීම සඳහා අවුරුදු දෙකකට තුනකට වරක් පට්ටිගොනුන් මාරු කළ යුතුයි. કૃત්‍රිම සිංචනය හා එහි වැදගත්කම ප්‍රජනක රෝග වැළදීම හා පැතිරීම වැළකේ.
පුංගවයෙකු වෙනම නඩත්තු කළ යුතු නැත. එම වියදම ඉතිරිවේ. තමන්ට අවශ්‍ය හොඳ ගව වර්ගය තෝරා ගැනීමට පුළුවන්. ස්වභාවික පට්ටි දැමීමෙන් නිකුත් කරන ශුක්කාණු ප්‍රමාණය දෙනුන් සිය ගණනක් කෘතිමව සිංචනය කළ හැකිය. කෘතිම සිංචනයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පළපුරුදු සිංචන ශිල්පියෙකුගේ සේවය ලබා ගැනීම නියමිත වේලාවට සිංචනය සිදු කර ගැනීම ආදී කරුණු ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ කෘතිම සිංචනය සිදු කරන ආකාරය ගැන. මදයට පැමිණ සතෙකුගේ ශ්‍රාවය තුලින් ශුක්කාණු පිපෙට්ටුවක ආධාරයෙන් ගැබ්ගල ප්‍රදේශයේ තැන්පත් කිරීම සිදු කරනු ලබනවා. එබැවින් සාර්ථක සංසේචනයක් සිදුවන්න නම් දෙන සිංචනය කළ යුතු වේලාව ඉතාමත් වැදගත් වෙනවා. මෙම කාර්යය සඳහා පුහුණුව ලැබූ සිංචන නිලධාරියෙකු මගින් සිංචනය කළ යුතුයි. මදයට පැමිණෙන දෙනකගේ ඩිම්බ මෝචනය සිදුවන්නේද මද කාලයේ අවසන් වී පැය 12-18ක් අතර කාලයේදීය. සිංචනය කළ දෙනක් දින 18-21කට පසු නැවතත් මද ලකුණු පෙන්වන්නේ නම් නැවත වරක් සිංචනය කළ යුතුයි. සිංචනයට පසුව ආහාර ජලය දීම හෝ නෑවීම සාමාන්‍ය අයුරින් කරන්න පුළුවන්. ගැබ් ගැන්වීම මාස දෙකක කාලයේදී ගබ්සා වන්නේ නම් ඒ කෙසේ වන්නේ දැයි පරීක්ෂා කරන්න ඕනි. සමහර විට ඇප්ලාටොක්සික් දිලීර කෑමෙන් ශරීරගත වූ විට ගබ්සා වෙනවා. සාර්ථක සිංචනය සනාථ කිරීමට දින 60කට පසු ගැබ් පරීක්ෂාවට පසු වෛද්‍ය සහාය ලබා ගන්න ඕනි. ඊළඟට අපි කතා කරන්නේ පට්ටි ගොනුන් භාවිතය ගැන. පට්ටි ගොනෙක් දෙනකට වඩා හොඳින් පාලනය කළ යුතුයි. මුලින්ම කිරි නිෂ්පාදකයාට අවශ්‍ය ආරේ හොඳ පීම සතෙකු තෝරා ගන්න ඕනේ. එම ගුණා ඉහළ නිෂ්පාදනයක් ඇති නිරෝගී දෙනකගේ සහ උසස් වර්ගයේ පට්ටි ගොනෙකුගේ ශුක්කාණු භාවිත කර ලබාගත් වස්සෙකු විය යුතුයි. පැටවාගේ උපතේ සිටම වර්ධනය ගැන අවධානය සිටිය යුතුවේ. මසකට වරක්වත් පැටවාගේ බර කිරා වර්ධන වේගය සටහන් කළ යුතුයි. තෘණ අවශ්‍ය තරම් සාන්ද්‍රාහාර කණිජ ලවණද සැපවීම අත්‍යවශ්‍යයි. අං කැපීම, කුර කැපීම, නාසය විදීම වැනදේ කළ යුතුයි. නියමිත වේලාවට පණ බෙහෙත් දීම අවශ්‍ය එන්නත් වර්ග ලබා දෙන්න ඕනේ. එමෙන්ම ව්‍යායාම ලබා දිය යුතුයි. නිසි අයුරින් ව්‍යායාම ලබා නොදුන්නොත් එම සතාගෙන් නියමිත සේවයක් ලබා ගන්න අපිට හම්බෙන්නේ නැහැ. පට්ටි ගණකු නිතර පට්ටි දැමීමේ නොයදිය යුතු අතර සාමාන්‍යයෙන් දෙනුන් 25-30කට පමණ එක පට්ටි ගණකු සෑහේ. පට්ටි ගණකු හීලෑවිය යුතු අතර අභිජනන ක්‍රියාවලියේදී කඩිසරමින්ම ක්‍රියාශීලී විය යුතුයි. නිරෝගී පට්ටි ගණකු පසුපාද ශක්තිමත් විය යුතුයි. පට්ටි ගුණාගේ ප්‍රජනක අවයව නිසියාකාරව තිබිය යුතු අතර ප්‍රජනක රෝගවලින් තොර විය යුතුයි. ප්‍රජනක හැකියාව පරීක්ෂා කිරීම පසු වෛද්‍ය සහාය ලබා ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු අභිජනන වාර්තා තබා ගැනීම ගැන. ගොවිපලක නිවැරදි වාර්තා තබා ගැනීම ඉතාමත් වැදගත්. නිවැරදි වාර්තා නොමැතිකම තමන්ගේ ගොවිපලේ පවතින තත්ත්වය පිළිබඳ කිසියම් වැටහීමක් ඇති කරගත නොහැකි. නිවැරදි වාර්තා ලබා ගැනීමේදී පළමු පියවර සතුන් හඳුනා ගැනීමයි. බොහෝමයක් ගොවිපලවල සතුන් හඳුනා ගන්න ලබන්නේ නම්වලින්. ඒතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. අංකවලින් සතුන් හඳුනන්නේ නම් ඒ ස්ථීරව හෝ තාවකාලිකව කළ හැකිය. ස්ථීර ක්‍රම නම් හන ගැසීම, පච්ච කෙටීම හෝ කන කැපීම, කන් ලකුණු කිරීම, කන්වලට අංක තහඩු යෙදීම. ඊට පස්සේ අපි කතා කරමු චර්යා සටහන් ගැන. සතුන්ගේ පුද්ගලික විස්තර අඩංගු චර්යා සටහන් තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සතා ගොවිපලින් තවත් ගොවිපලට මාරු කරන විට චර්යා සටහන් සතා සමග යන බැවින් අවුරුදු ගණනාවක තොරතුරු සියල්ලම එකවරින් බලාගත හැකිය. මවගේ පියාගේ තොරතුරු, අභිජනන තොරතුරු, කිරි නිෂ්පාදන තොරතුරු ආදී අඩංගු වන නිසා සතුන් තේරීමේදී මේ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එක බලලා දෙයක් එකතු කරගත්තා නම් අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ